ධර්මයි පැතුම් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. දැන් අද මම මෙන්න මේ විදියට ගහට නගිනවා. ඉතින් මේ සාජකාරියට මුලින්ම ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඒගොල්ලන්ට කියලා කියා සිටිනවා ඉල්ලා සිටිනවා මේ ඉස්සෙල්ලා මේ වැඩේට පොඩි මිටි ගහක් තෝරගන්න කියලා. මොකද පොල්ලෙලි බැඳීම සහ පොල්ලෙල්ලේ යෑම ටිකක් අවදානම්. ඔන්න යාළුනේ මම ගහ උඩට ආවා. අර මුල ඉඳන්ම ඔයගොල්ලන්ට මලක් හදන විදිය පෙන්නනවා කියලා ඉස්සෙල්ලාම ගහ තෝරා ගැනීම පොල්ලෙලි බැඳීම. දැන් පොල්ලෙලි බැඳලා ඉවර වෙලා මම මේ මලක් තෝරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මල තනින් තන චොක්ලට් පාට එන් ටිකක් වේලිලා වගේ තියෙනවා. ඒ ඇවිල්ලා මං කලින් දවසේ ඇවිල්ලා දවස් 3ක් දැන් මේක මල උදේට 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 දවස් 3ක් තලන්න ඕන. මෙන්න මේ විදියට ඕගලන්ට පේනවනේ. මෙන්න මේ විදියට මල දවස් 3ක් තලනවා. ඒ තැලපු තැලුම් පාරවල් තමයි මේ පේන්න තියෙන්නේ. දැන් අද දෙවනි දවස උදේට විතරක් උදේ වරුව විතරක් දවස් 3ක් මල මේ විදියට තලනවා. ඒක හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න. මට දවස් 3ේම තලන වීඩියෝ එක ඔයගොල්ලන්ට දෙන්න බෑනේ. ඒකින් ඉඳ මම මල තැලීම වීඩියෝ එක දවස් 3ක් එක දිගට උදේ උදේ කරන එක මම එක දවසයි ඕගොල්ලන්ට පෙන්වන්නේ. දැන් මං ඊයේ තැලුවා. මේ අද දැන් තලන වෙලාව ආපහු හෙට මේ වෙලාවට. එතකොට මේ මල සාමාන්‍යයෙන් මේ කොළ පාට වෙලා තියෙන ගතිය අඩු වෙලා මේ දුමුරු පාට මේ පැහැය තමයි මල වටේම අපට දකින්න හම්බ වෙන්නේ. එතකොට මේ ගහේ තුන්වෙනි මල මලක් තෝරා ගැනීමේදී දැන් ඔයගලන්ට පෙන්වන්නම් මේ තියෙන්නේ ඉහිරිලා ගෙඩි හැදෙන්න තියෙන මල. මේක ඇවිල්ලා වයස්ගත මලක්. ඊට පස්සේ මේ තියෙන්නේ ඊගාවට ඉහිරුමට පත් වෙන්න තියෙන මල. ඔයගලන්ට මෙහෙම පෙන්වන්න. මෙන්න මේ විදිහට මං ඒකේ මූණත මෙහෙම කපලා බැලුවා. ඒකේ මූණතේ මෙන්න මේ වගේ ඇට මේ ඇට ගොඩක් හයයි. මේ ඕගලන්ට පේනවා ඒක. මේ ඇට ගොඩක් හය නිසා මේ මල මේ අපි තෝරගන්නේ නැහැ මල මැදීමට. කියන්නේ මල රා ලබා ගන්න හරි එලිජ් වලට හරි මල මදින්න. හරිම වචනේ මල කපනවානේ මේ මල මදිනවා. ඉතින් අපේ මේ මලාත අනුව කියන්නේ ඉතින් මල කැපීම කියලා තමයි. මල මැදීමට මේ මල යොදා ගන්න කල් ගිහිල්ලා වැඩි. ගොඩක් මහතයි මේ. ඔයගලන්ට පේනෙත් මෙහෙම අල්ලලා අල්ලපුවමත් මේ ගොඩක් මල මහත හින්දා ඒක අපි අතාරිනවා. ඒක තමයි දෙවනි මල. ඊගාව මල මෙන්න මේ විදියට තියෙනවා. මේ තුන්වෙනි මල. තව මලක් ඒමට බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ තමයි මෙන්න මේ චූටි මල. මේ මල තාම වර්ධනය වෙමින් පවතිනවා. මේ මල තාම ගොඩාක් කල් යනවා මේක හැදෙන්න. කිතුල් ගහේ වගේ නෙමෙයි පොල් ගහේ මල් එන්නේ උඩට. පල්ලෙහයි නම් උඩට. කිතුල් ගහේ උඩයි නම් පල්ලෙහාට. ඔයගලන්ට කිතුලක වීඩියෝ එකකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ පොල් ගහේ වීඩියෝ එක අපැහැදිලි අයට ඔන්න මම පැහැදිලි කිරීමක් කළා. තුන්වෙනි මල තෝරගන්නේ ඒ කියන්නේ ලා දල දනු මල. ඒ මල තෝරගෙන දවස් 3ක් මේ විදියට මල තැලීම සිද්ධ කරනවා. ඕගොල්ලෝ මල මෙහෙම තෝරගත්තට පස්සේ දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදියට මල තෝරගෙන මල ටිකක් උඩින් මෙහෙම අල්ලගෙන තමයි අපි තැලීම සිද්ධ කරන්නේ. මලට ඕනටත් වඩා හෙලවෙන්න දෙන්නේ නැහැ මෙහෙ මේ විදියට. අපි උඩින් පොඩ්ඩක් අල්ලගෙන
තමයි මෙන්න මේ විදිහට තනි අතින් බෑයකට අත් දෙකම පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇතිනේ ඔයාලට හෙල්ලෙන්න දෙන්නේ නැහැ ඔයාලට හෙල්ලෙන්න ඉඩ නොදී මේ විදිහට තමයි මල තලා ගන්න හැම තැනක්ම අර දුඹුරු පාට වෙන්න හොඳට තලා ගන්න වැඩිපුර මේ මලේ ධාර දෙකක් තියෙනවා මේ දෙපැත්තේ ඒ ධාර දෙකට ගහන්න එපා ධාරය ගැහුවොත් එතනින් මල පැලෙන්න බලනවා ධාර දෙක යටටයි ධාර දෙකෙන් උඩ පැත්තටයි ධාර දෙක මගහැරලා මේ විදිහට තලා ගන්න नुदाइट तमा मे वीडियो इकराने मे वीडियो प्रयोजन वे ना हेमोटम जाए।